දහනවැනි සංශෝධනයෙන් ජනාධිපතිගේ බලය අඩු කරලා පාර්ලිමේන්තුවට බලයත් අරගෙන ජනාධිපති ඇගමැති හැප්පෙන්න පටන් ගත්තා. රටේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි වුණා, හැල්ලුවට ලක් වුණා. අද මේ පාස්කු ඉරිදා සම්බන්ධව කරන විමර්ශනවලදී අද ජනතාවට තේරුම් ගන්න පුළුවන් වුණා කොතනද මේ වැරද්ද සිද්ධ වුණේ කියලා. එතකොට ප්‍රධාන වශයෙන් මේ 19 වෙනි සංශෝධනය මේ රටේ ආරක්ෂාව, ඒ වගේම රටේ සංවර්ධනය, රටේ දියුණුව, රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ආකාරයට ක්‍රියාත්මක වුණේ නැහැ. තම තමන්ට බලය රැස් කර ගන්න තමයි ඒ තුලින් බලාපොරොත්තු වුනේ. තුලින් දෙකේ බලයක් ඉල්ලුවා අපි මේ 19 වෙනි විවස්ථාව අහෝසි කරන්න. එතකොට ජනවරම දැන් ලැබිලා තියෙනවා. තුලින් දෙකේ බලය ලැබිලා තියෙනවා. එතකොට අපිට පස්සට යන්න බෑ. 19 වෙනි විවස්ථාව අනිවාර්යයෙන්ම සංශෝධනය විය යුතුයි.